హాయ్ భువన్, శుభోదయం సార్. సాధారణ పెళ్ళిగానో ఫస్ట్ ఇంట్రీ అంతా యూట్యూబ్ ఛానల్ లెగట్ మాది కీలో దీన్ని మైక్రోసాఫ్ట్ ఎక్సెల్ వేళ అప్పుడు కోహమద ఫార్మాట్ పెయింట్ ఇక యూస్ కరండి కీలా ముఖద్దు మీద ఫార్మాట్ పెయింట్ కింద కియండి ఫార్మాట్ పెయింట్ ఇక కీలా కియండి దాని మీద ఉదాహరణ కట్టి గత్తోత్ వాడు తగిన పులువా మీ టెక్స్ట్ వల్ట సహా మీ దిన వల్ట ఎకిన్ ఇక వెనస్ పూ ఫార్మాట్స్ తమై దీరా తీయండి మెతన దీల తిన బోల్డ్ సహా ఇటలిక్ కిన ఫార్మాట్ ఇక మీ టెక్స్ట్ ఇక్కడ ఇటు వస్తుంది మీ టెక్స్ట్ ఇక్కడ కాల ఇక దీల తిన ఇక్కడ అండర్లైన్ కర్ల తిన మీకు హైలైట్ కర్ల తిన బస్ మీ దిన గత్తహమ మీకు ఇక ఫార్మాట్ ఎక్కడ తీయండి మీకు తా ఫార్మాట్ ఎక్కడ తీయండి ఇంకా వివిధ ఫార్మాట్ వల్ట తిన ఇక్కడ ఫార్మాట్ పెయింట్ టైపింగ్ కరాన్ని మే ఎక్క సెల్ ఎక్కడ దీల తిన ఫార్మాట్ ఇక కాపీ కర్ల ఇతరు సెల్స్ వెంట తప్పిట అప్లై కరగన్న పుల్వ అప్లై కరగన్న పాస్ క్రమే తమై మీ ఫార్మాట్ పెయింట్ ఇక కియన్ ఫార్మాట్ పెయింట్ ఇక యూస్ కరన్న పుల్వ క్రమ దిగ తినవ పలవి క్రమే మా కియల తిన మే దేట అపిట మీ ఫార్మాట్ ఇక కాపీ కరగన్న అవశ్య సెల్ ఎక్కడ గిహిల్ల ఆ ఫార్మాట్ పెయింట్ కిన ఇక క్లిక్ కరన్ ఇట పాస్సే ఈ కాపీ కరగత్త ఇక అప్లై కరన్న ఉన అనికుత్ సెల్స్ వెంట గిహిల్ల మే విదియట డ్రాగ్ కరన్ එතකොට ඔටෝමැටිකලි මේ පළවෙනි සෙල් එකේ තිබුණු ෆෝමැට් එක අනිකුත් අපි සිලෙක්ට් කරගත්ත රේන්ජ් එක ඇතුළේ තියෙන හැම සෙල් එකකටම ඇඩ් වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් එක යුනික් විදියට සමාන විදියට මේ සෙල්ස් හැම එකක්ම හැදුණා. හොඳයි. ඒ තමයි එක ක්‍රමයක් මේ ෆෝමැට් පේන්ට් එක භාවිත කරන්න. ෆෝමැට් පේන්ට් එක භාවිත කරන දෙවෙනි ක්‍රමය මම කියලා දෙන්නම්. මේ උදාහරණයෙන් විදිහට ෆෝමැට් එක කොපි කරගන්න අවශ්‍ය සෙල් එකට ගිහිල්ලා මේ ෆෝමැට් පේන්ට් එක කලින් අපි ක්ලික් කරේ එකපාරයි දැන් මේක ඩබල් ක්ලික් කරන්න ඩබල් ක්ලික් කරලා මෙහිදී හැම සෙල් එකටම මේක දෙන්න අවශ්‍ය නැහැ තෝරාගත් කිහිපයක් සෙල් වලට විතරයි මට මේ ෆෝමැට් එක දෙන්න ඕනේ එහෙම අවස්ථාවකදී අපි අර කලින් කරා වගේ ඩ්‍රැග් කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද එහෙම වුණොත් හැම සෙල් එකටම ඇඩ් වෙනවා මොකද මට ඕනේ මෙතන අතරින් පතර තියෙන සෙල්ස් වලට මේ ෆෝමැට් එක ලබා දෙන්න. එහෙනම් මම ඩබල් ක්ලික් කරලා ඇවිල්ලා මේ විදියට මට අවශ්‍ය සෙල් එක උඩ පමණක් ක්ලික් කරනවා. බලන්න ක්ලික් කරන මොහොතේම මේක ෆෝමැට් එක වෙනස් වෙනවා. මෙන්න මේක තමයි ක්‍රම දෙක අපි ෆෝමැට් පේන්ට් එක යූස් කරන කෙටියෙන් මතක තියාගන්න ෆෝමැට් පේන්ට් එක අපිට සිංගල් ක්ලික් එකෙන් එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ ආකාරයට අපිට ෆෝමැට් කරගන්න පුළුවන්. කියන්නේ ඩ්‍රැග් කරලා අපිට ඩබල් ක්ලික් කරලා අපිට අවශ්‍ය සෙල් වලට විතරක් ගිහිල්ලා ක්ලික් කරලා මේ ෆෝමැට් එක ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ ෆෝමැට් පේන්ට් එක ඩබල් ක්ලික් කරලා ගන්න අවස්ථාවට පස්සේ හොඳින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේක ඕෆ් කරගන්න. දැන්ට මේක ඔන් වෙලා තියෙන ෆෝමැට් පේන්ට් එක මේක ඕෆ් කරගන්න මතක තියාගන්න ඊළඟ වැඩේට යන්න කලින්. ఫార్మాట్ పెయింట్ ఇక మైక్రోసాఫ్ట్ ఎక్సెల్ వల యూస్ చేయగలం.